තරුණගේ එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගොඩක් වෙනස් විදිහේ රෙසිපි එකක් ට්‍රයි කරලා බැලුවා. ඉතින් මට හිතුණා මේ රෙසිපි එක ඔයාලටත් කියලා දුන්නොත් මේක ගොඩක් රසට ඔයාලටත් රස බලන්න පුළුවන් කියලා. ඔන්නේ ඉතින් මුලින්ම වෙන මේ වගේ භාජනයක් උපේ තියලා ඔයාලා තෙල් ටිකක් මේකට දාගන්න. මම අවශ්‍ය ද්‍රව්‍ය මේ රෙසිපි එක හදාගෙන යන අතරතුරදී ඔයාලට කියලා දෙන්නම්. අද ඉතින් මෝරි කරවලත් එක්ක විතරක් එකතු කරගත්තම කොහොමද මේ රෙසිපි එක රසම රස වෙන්නේ කියලා අපි බලමු. ඉස්සර වෙලාම තෙල් එකට අපි මෝර කරවල කෑලි ටික එකතු කරගන්නවා. ඔයාලා මේ මෝර කරවල ටික පොඩියට කපලා රසනේ උණු වතුර ටිකක් දාලා ඊට පස්සේ කීප සැඩක් උණු වතුරෙන් සෝදලා තමයි ගන්න ඕනේ. මොකද මෝර කරවල ගොඩක් ලුණු ගතිය තියෙන නිසා ලුණු ටික ඉවත් කරගන්න තමයි අපි ඒ විදියට උණු වතුරෙන් කීප සැරයක් මේක සෝදලා ගන්නෙ. ඉතින් මේ රසම රස රෙසිපි එක ඔයාලට කියලා දෙනකම් මට ඉවසෙල්ලක් තිබුණම නැහැ. ඉතින් මේ රෙසිපි එකත් එක්ක බත් කන්න හරිම රසයි. ඉතින් තවත් වෙන මොනවත්ම අවශ්‍ය වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න අද අපේ රෙසිපි එකට අලුතෙන් එකතු කරගන්න මේ බිත්තර අමුත්තව මම දැන් මේකට එකතු කරගන්නවා. කරවල ටිකත් එක්ක මේ බිත්තරේක අපි ටිකක් හොඳින් කරවලවල තැවරෙන විදියට ස්ක්‍රම්බල් වෙන්න අපි වෙන මේ මම පෙන්වන විදියට අපි බිත්තර ටික හදාගන්නවා. ඔයාලා මේ වෙලාවේ සුදු ලුණු ටිකක් මෙන්න මේ විදියට කපලා එකතු කරගන්න. ඊට පස්සේ රම්පි කරපිංච ලුණු ඔයාලා මේ විදියට පොඩියට කපලා එකතු කරගෙන අපේ කරවල සහ බිත්තර බැදුමට අපි කහ ටිකක් එකතු කරගෙන ලස්සන පැහැයක් එකතු කරගන්නවා. මේ හබීගේ අම්මා හදපු සැරම සැර කොච්චි කරල්. ඉතින් කොච්චි කරලක් එකතු කරගත්තම කරවල බැදුමට හරිම රසයක් වගේම සුවඳකුත් එකතු වෙනවා. ඉතින් ඔන්න දැන් මම මේකට කැලිමිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඔයාලගේ රස අනුව සැර අවශ්‍ය නම් කැලිමිරිස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. කරවල වලට තක්කාලි එකතු කරාම තව ගොඩක් රසයි. ඉතින් ඒ නිසා ඔන්න මම දැන් තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා එකතු කරගත්තා. ඔයාලට කැමති නම් පොඩි ගොඩක කෑල්ලක් එකතු කරගන්නත් පුළුවන්. මම තක්කාලි වලට ගොඩක් කැමති නිසා මම මේ වෙලාවේ තක්කාලි ගෙඩියක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේ විදියට හදාගෙන ඔෆිස් එකට යනකොට රසම රස බත් එකක් බැඳගෙන යනකොටත් මෙන්න මේ විදිහේ රෙසිපි එකක් අරගෙන ගියොත් ඔයාලගේ යාළුවෝ එක්ක ෂෙයා කරගෙන කන්නත් පුළුවන්. ඉතින් දැන් ඔන්න මම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ගොඩක් ලුණු එකතු කරගන්න යන්න එපා, මොකද කරවල කෑලිවලත් ලුණු රස තියෙන නිසා. අපි ලුණු වලට ලුණු ටිකක් එකතු කරගත්තම කරවල බැදුමේ රස ගොඩක් වැඩි වෙන නිසා තමයි මම ලුණු ටිකක් එකතු කරගත්තේ. දැන් මෙන්න මේ විදියට හොඳට මේක මික්ස් කරගන්නවා. එතකොට තමයි අපේ ලුණු ටික කරවල වලට හොඳට මිශ්‍ර වෙන්නේ. එතකොට කරවල බැදුමට ගොඩක් රසයක් එකතු වෙනවා. කරවල බැදුමට හරි පදමට ලුණු නැති වුණොත් නම් ඒ රසය ගන්න හරිම අමාරුයි. ඉතින් කොච්චි තියෙනවා නම් ඔයාලා කොච්චි කරා දෙක තුනක් මේකට එකතු කරගන්නකෝ. එතකොට තවත් රස ගොඩාක් වැඩි. එහෙනම් ඔයාලත් මේ අලුත් රෙසිපි එක හදලා රස බලන්නකෝ.